නසීර් යසින් නාස් ඩේලි කියන ආයතනයේ ෆවුන්ඩර් සහ CEO. හැබැයි නාස් ඩේලි විතරක් නෙමෙයි නාස් ග්ලෝබල් කියලා ඒක යටතේ නාස් ඩේලි, නාස් ස්ටුඩියෝස්, නාස් ඇකඩමි කියලා වෙනම බ්‍රෑන්ඩ්ස් තුනක් මේන්ටේන් වෙනවා. අද මේ මොහොත වෙනකොට Facebook එකේ මිලියන 20ක්, Instagram එකේ මිලියන 3ක්, YouTube එකේ මිලියන 8ක්, TikTok එකේ මිලියන 4ක් මේ වගේ තවත් භාෂා 13කට social media accounts වෙනම තිනවා. මේ ඔක්කොම ගත්තම social media එකේ සම්පූර්ණ මිලියන 50කට ආසන්න follower base එකකින් creator කෙනෙක්. Dubai, Singapore, India සහ Philippines කියන හැම රටකම Nas Daily office එකක් තියෙනවා. මිලියන 500කට අධික views ප්‍රමාණයක් මාසෙට ලැබෙන මේ Nas Daily එකේ ආදායම කීයක් විතර ඇද්ද? මොකද්ද මේගොල්ලන්ගේ තියෙන revenue model එක? Video හදන එක විතරක් නෙවෙයි, ඒක එතනින් එහාට ගිහිල්ලා ආයතනයක් විදිහට දියුණු කරේ කොහොමද? ඉතින් අද මේ ලංකාව මුහුණ දෙන ආර්ථික අර්බුදය නිසා හැමෝටම වගේ ඕනේ ඩොලර් ලංකාවට ගේන්න. ඒක කරන්න පුළුවන් ඒක හොඳ ක්‍රමයක් තමයි අන්තර්ජාලයට කන්ටෙන්ට් හදන එක. අද කියන ගොඩාක් රැකියා අනාගතයේදී නැති වෙයි කියලා. මේක තමයි හොඳම වෙලාව ඔයාගේ ඇඟ ඇතුලේ මෙච්චරකල් හැංගිලා තිබේ හැකියාව එළියට අරගෙන කන්ටෙන්ට් එකක් විදියට ලෝකෙටම ඉදිරිපත් කරන එක. ඉතින් අද මේ කේස් ස්ටඩි එක ඉවරනකම් බැලුවට පස්සේ කන්ටෙන්ට් ක්‍රියේෂන් කියන එක ඔයා කොහොමද ෆුල් ටයිම් සර්විස් එකක් විදියට කරන්නේ? ඒ විතරක් නෙමෙයි. කොහොමද ඒක අනාගතයේදී ව්‍යාපාරයක් දක්වා අරගෙන යන්නේ? ඒකත් නිකන් නෙවෙයි. ලෝකෙ ඉන්න අංක එකේ ක්‍රියේටර් කෙනෙක් වන Nas Daily කේස් ස්ටඩි එකෙන් මේ හැම දෙයක්ම අපි අද කතා කරමු. ඔයා තේරුම් ගන්න ඕන දෙයක් තමයි කන්ටෙන්ට් හදනවා කියන එක ඔයාටයි මටයි ඔප්ෂන් එකක් විදියට කවුරුවත්ම ඉදිරිපත් කළේ නැහැ. ඒ නිසා මේක මේ බිඳුවේ ඉඳන් පළවෙනියටම එහෙම පටන් ගත්ත ක්‍රියේටර්ස් ප්ලස් සෑහෙන අඩුයි. හැබැයි අද ඒක ටික ටික වෙනස් වෙනවා. කන්ටෙන්ට් මාකටිං, කන්ටෙන්ට් ක්‍රියේෂන් කියලා වෙනම කෝසුත් දැන් හැදෙනවා. ඔන්න ඔය වගේම තමයි 2016 අප්‍රේල් 8 software engineer කෙනෙක් විදියට මාසෙට ඩොලර් 10,000 කෝපියගෙන හිටපු මේ නසීර් තමගේ රස්සාවෙන් අයින් වෙලා Nas Daily කියලා මේ වගේ කන්ටෙන්ට් ක්‍රියේට් කරන්න ඕනේ කියලා අප්‍රේල් 2016 අප්‍රේල් 9 මෙයා මේ විදිහට දෙයක් පටන් ගන්නවා. ප්‍රශ්නේ තමයි ඇයි යා එහෙම දෙයක් කරේ? මේකට නසීර් ලස්සන හේතුවක් කියනවා. එයා කියනවා රස්සාවක් කරනවා කියලා අපි මොනවාද ඇත්තටම කරන්නේ? අවධානයෙන් අහන්න. හරි වැදගත්. එයා කියනවා ඔයාගේ කාලය ඔයා විකුණනවා. ඒ කියන්නේ මගේ ජීවිතෙන් දින 365ක් මං ඔයාට ලබා දෙන්නම්, ඒකට වටිනාකමක් ඔයා මට ගෙවන්න. වටිනාකමක් විදියට. ප්‍රශ්නේ කියන්නේ මං කල්පනා කරා ඇත්තටම මට මම මේ දෙන ටයිම් එකට වැලියු එකක් මට ලැබෙනවද? ඒකත් විශේෂයෙන් මං අවුරුදු 20 ගණන් වල ඉන්නේ. ඒ කාලෙදී මම මේ දෙන ටයිම් එක මට ලැබෙනවද? එයා ඒ ප්‍රශ්නයකින් ඇහුවා. ඒ වැලියු එක මට ලැබෙන්නේ නැත්තම් මං ඒක ලැබෙන විදිහට දෙයක් කරන්න ඕනේ. ඉතින් මේකට පස්සේ එයා පොඩි ගාණක් ඇදුවා. එයා පොඩි කැල්කියුලේෂන් එකක් කරා. හරි, මගේ වයස දැන් 24යි. මේ එයා කියන දේවල්. Google මං මැරෙන්නේ කවද්ද? උත්තරයක් ආවා ඇමරිකාවේ ඉන්නවා නම් ඇවරේජ් පිරිමි කෙනෙක් අවුරුදු 76ක් ජීවත් වෙනවා. රයිට්, ඕකේ. අවුරුදු 76ක්. මම 24ක් ජීවත් වෙලා තියෙනවා. ඒ කියන්නේ 3න් එකක්ම ඉවරයි. 132ක්. ඒ කියන්නේ ලයිෆ් එකෙන් 3න් එකක්ම ඉවරයි. ඉතුරු 3න් දෙකට මොනා හරි වටිනා දෙයක් මං කරන්න ඕන. ඔහොම ලයිෆ් එක ගැන කැල්කියුලේෂන් එකක් දැම්මට පස්සේ තමයි ආර් 32%, 33%, 34% කියලා ලයිෆ් එක ඉතුරු වෙලා තියෙන ආයු කාලය ඒකට ගැළපෙන විදිහට ටී-ෂර්ට් එකක් ගේ අඳින්න පටන් ගත්තේ. ඉතින් ඔය විදිහට කැල්කියුලේෂන් එකක් කරලා අනාගතය සම්බන්ධයෙන් හොඳ දැක්මකින් ආ software engineer කෙනෙක් විදිහට වැඩ කරලා ලැබිච්ච ආදායම ඩොලර් 60,000ක් ඉතුරු වෙලා තිබ්බා. ඒ 60,000 අරගෙන සහ යාළඟ කැමරා එකක් තිබ්බා. ඔය දෙක අරගෙන තමයි මේ වැඩේට යා පළවෙනියට එන්ටර් වෙන්නේ. රයිට්. දැන් නසීර් කියන විදිහට මේ කන්ටෙන්ට් ක්‍රියේෂන් කියන මේකට එන්ටර් වෙනකොට ප්‍රධාන ප්‍රශ්න දෙකක් යාට තිබ්බා. පළවෙනි එක තමයි මේකට දාන්න යන නම. දැන් Nas Daily කියන නම ගත්තොත් Nas කියන්නේ මිනිස්සු, people. Nas Daily මිනිස්සු ගැන හැමදාම. දෙවැනි ප්‍රශ්නේ තමයි මේක තමයි කන්ටෙන්ට් හදන කටියේ තියෙන ලොකුම ප්‍රශ්නේ. අවධානයෙන් අහන්න. එයා කියනවා ඔව් මම දැනන් හිටියා වීඩියෝ විදියට මගේ කන්ටෙන්ට් එක ඩිස්ට්‍රිබියුට් කරා නම් මට ලොකු රීච් එකක් ගන්න පුළුවන්. සාමාන්‍ය මිනිස්සුන්ට තියෙන බිසි ලයිෆ් ස්ටයිල් එක ඇතුලේ
පිච්චර්ස් හදලා ඉන්ෆෝග්‍රැෆික්ස් හදලා කන්ටෙන්ට් හදන එකට ලොකු රීච් එකක් ගන්න අමාරු. හැබැයි ප්‍රශ්නේ කියන්නේ වීඩියෝ හදන එක සම්බන්ධයෙන් මේකේ තියෙන ටෙක්නොලොජි සම්බන්ධයෙන් කිසිම දැනුමක් මට නැහැ අත්දැකීමක් නැහැ. එතකොට කොහොමද මම මේක කන්සිස්ටන්ට්ලි දිගටම කරන්න පුරුද්දක් විදිහට හදාගන්නේ? ඉතින් මොකද්ද මෙයා කරේ? ගැහුවා ගේම් ප්ලෑන් එකක්. මං ඊළඟ දවස් 18 දවසක්වත් අතාරින්න නැතුව, ඒ කියන්නේ අවුරුදු 3 මාරකට හැමදාම ලෝකෙ මොනාහරි අස්සක් මුල්ලක් නැර ඉන්න මිනිසුන් ගැන අපූරු කතන්දර කියන විනාඩියේ වීඩියෝස් මම NAS Daily එකේ කන්ටෙන්ට් එකක් විදිහට දානවා Facebook එකට. එහෙම පොරොන්දුවක් Tamanටම දීගත්තා. දැන් ඔතන තව ප්‍රශ්න 3ක් මතුවෙනවා. ඔයාලට එන්න ඕනේ ප්‍රශ්න 3. ඇයි දවස් 1000ක් ඇයි විනාඩියේ වීඩියෝස් ඇයි Facebook එකට දැම්මේ? ඉතින් මේකේ පළවෙනි ප්‍රශ්නේ ඇයි දවස් 1000ක්? නසීර් මේකට කියනවා ඕනම බිස්නස් එකක් පටන් ගන්නවා වගේම තමයි මේ කන්ටෙන්ට් හදන එක සම්බන්ධයෙන් මට කිසිම දැනුමක් නැහැ. මට මේක ඉගෙන ගන්න කාලයක් ඕනේ. ඒක වීඩියෝ දෙකක් තුනක් කරා ගිහින් ඒක වෙන්නේ නැහැ. 310 වෙනි දවසේ මම කරන වීඩියෝ එකේ මම කරන වැරද්ද 311 වෙනි එකේ මම හරි ගස්සනවා. ඒකට මට පොඩි කාලයක් ඕනේ. පොඩි ප්‍රොසෙස් එකක් ඕනේ ෆලෝ කරන්න. ඒක මම මටම දීපු පොරොන්දුවක්. එතකොට තමයි මේක මට පුරුද්දක් විදියට දිගටම කරන්න පුළුවන් වෙන්නේ. ගොඩක් අයට මේක කරන්න බෑ. නසීර් කියනවා මම මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ට කිව්වා ඔයා නැති වුණත් මගේ අම්මා තාත්තා නැති වුණත් එදාටත් මම වීඩියෝ එකක් කරන්න ඕන. ඊළඟ ප්‍රශ්නේ ඇයි විනාඩියේ වීඩියෝස්? මේකටත් නසීර් හොඳ හේතුවක් කියනවා. එයා කියනවා ඔව් දැන් NAS Daily එකෙන් මම වීඩියෝස් කරනවා තමයි. හැබැයි කවුද NAS Daily කියලා අඳුරන්නේ? මේ දන්නේ නැති කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් විනාඩි 3 4 5 6 7 විදියට දාන වීඩියෝස් බලයි කියලා විශ්වාස කරනවද? නැහැ. අපි විනාඩියෙන් පටන් ගමු වැඩේ. ඊළඟ ප්‍රශ්නේ ඇයි Facebook එකට මේක අප්ලෝඩ් කරේ? YouTube, TikTok, Instagram හැමතැනම තිබ්බනේ. මේකට NAS Daily කියනවා වෙන මොකුත් හේතුවක් නෙවෙයි. මං දන්න කට්ටිය යාළුවෝ නෑදෑයෝ ගොඩක් ඉන්නේ Facebook එකේ. ඒක තමයි මං ඒකේ දැම්මේ. එතකොට ඊළඟ ප්‍රශ්නේ තමයි දැන් NAS Daily එකෙන් වීඩියෝ එකක් දැම්මම ආයි කතා දෙකක් නෑ මිලියන ගණන් views එනවා Facebook එකේ නුයි කොහෙ දැම්මත්. හැබැයි ප්‍රශ්නේ කියන්නේ ඒ දවස්වලත් මේක ඒ විදිහටම සිද්ධ වුණාද? කොහොමද නසීට මිනිසුන්ගේ අවධානය ගන්න පුළුවන් වුනේ? විශ්වාස කරන්න පළවෙනි වීඩියෝස් 270 හදලා ඉවර වෙනකොටත් ලොකු සාර්ථකත්වයක් තිබ්බේ නැහැ. පළවෙනි වීඩියෝස් 269 හදලා ඉවරුනාන් පස්සේ තමයි NAS Daily page එකට Facebook එකේ likes 1000ක් විතර ආවේ page එකට. ඒකත් average views 10000ක් විතර. ඒකෙනුත් average කෙනෙක් click කරලා තප්පර 3ක් විතර බලලා ඊළඟට යනවා. ඒ වගේ quality නැති views ටිකක් තමයි ඒකෙ තිබ්බෙත්. International market එකට content හදන කෙනෙක් විදියට ඒ ගාන සෑහෙන ලොකු අඩු ප්‍රමාණයක්. හැබැයි නසීර් කියනවා 269 වෙනි වීඩියෝ එක වෙනකන් මං කරපු දේවල් වලින් ලොකු සාර්ථකත්වයක් මට ආවේ නැති වුණාට 270 වෙනි වීඩියෝ එකේදී ලොකු වෙනසක් සිද්ධ වුණා. මොනවාද? 270 වෙනි වීඩියෝ එකට මම කරේ පිලිපීන්ස් වලට ගිහිල්ලා එක මිනිහෙක් හිටියා බෝතල් අරගෙන ඉලෙක්ට්‍රිසිටි හදන විදිහ එයා මං ඒක වීඩියෝ එකක් විදිහට කරා. අන්න ඒ වීඩියෝ එකෙන් මම දැක්කා සාර්ථකත්වයේ සංකේත ගොඩක්. ඊට පස්සේ මොනවද මම දන්නවද මං කරේ? මං වීඩියෝ එකක් කරා තායිලන්ඩ් වලට ගිහින් how cheap is thailand කියලා. විශ්වාස කරන්න වීඩියෝස් 200 ගාණක් කරලා මගේ page එකේ followersට ලක්ෂයක් විතර හිටියි. ඒ එක වීඩියෝ එකකින් මඩේ followersලා ලක්ෂ 4කට වැඩි කරන්න බලන් උනා. 4x growth එකක්. ඒ විතරක් නෙමෙයි විශ්වාස කරන්න නසීර් කියනවා පළවෙනි වීඩියෝස් 500ම කරලා ඉවර වෙනකන් මට මේකෙන් කිසිම ආදායමක් ලැබුණේ නැහැ. විශ්වාස කරන්න නසීර් කියනවා මට මේ Facebook එකේ monetization on කරන්නම 609 වෙනි වීඩියෝ එකේ තමයි මම මේක කළේ. එතකම් මට කිසිම ආදායමක් තිබෙන්නේ නැහැ. මම සම්පූර්ණයෙන්ම ගේම ගහගෙන ගියේ අර ඩොලර් 60000ක් තිබ්බක් ගිය සේවින් එකක් විදිහට. ඒකෙන් තමයි මේ හැම දෙයක්ම මම කරගෙන ගියේ. 609 වෙනි වීඩියෝ එකේදී monetization on කරාට පස්සේ තමයි මන් දාන වීඩියෝස් වලට සෑහෙන රීච් එකක් එන්න පටන් ගත්තේ. උදාහරණයකට වෙනදාට ලක්ෂයක් බලපු එක දැන් මිලියනයක් බලනවා. ලක්ෂ 4ක් හිටපු ෆලෝවර්ස් එක දැන් මිලියන 5ක් වුණා. ඩොලර් 2000 3000ක් වගේ ඉන්කම් එකක් ආපු page එකෙන් දැන් ඩොලර් 15000ක් විතර එනවා. 2019 ජනවාරි 5 දවස් 1000 ඉවර වෙනකොට NAS Daily කියන්නේ රටවල් 65කට ට්‍රැවල් කරපු වීඩියෝස් 1000ක් Facebook එකේ අප්ලෝඩ් කරපු 10 මිලියන් ෆලෝවර්ස් ලා Facebook එකේ ඉන්න ඩොලර් 40000ක මාසික ආදායමක් Facebook එකෙන් එන ඩොලර් ලක්ෂ 9ක නෙට්වර්ත් එකකුත් තිබ්බ කෙනෙක් බවට මෙයා පත් වුණා. එතකොට මේ වීඩියෝ එක බලන ඔයාට ප්‍රශ්නයක් එන්න ඕනේ.
කොහොමද නසීර්ට ඒ වගේ මිනිසුන්ගේ අවධානය ගන්න පුළුවන් වුණේ මොනවාද යා කරේ එච්චරටම මේක තමයි ඉන්ටර්නෙට් එකේ තියෙන සුන්දරත්වය ඉන්ටර්නෙට් එකේ සාර්ථකත්වය සරල රේඛිය නැහැ එක වීඩියෝ එකක් ඇති සම්පූර්ණයෙන්ම හැම දෙයක්ම වෙනස් කරන්න නසීර්ට තේද ඒ විදිහටම සිද්ධ වුණා මෙතන ප්‍රධාන දේවල් දෙකක් නසීර් හයිලයිට් කරලා පෙන්නනවා අංක 1 පළවෙනි එක අවධානයෙන් අහන්න නසීර් කියනවා මුල් වීඩියෝස් 200 ගණන් 300 ගණන් යනකම් මං කැමරා එකකින් පෙන්නුවේ මගේ මූණ විතරයි කවන්ද මං කැමරා එක අනිත් මිනිස්සුන්ටත් හරවන්න පටන් ගත්තේ එදායින් පස්සේ සම්පූර්ණයෙන්ම රීච් එක වෙනස් වුණා ඕක එක හේතුවක් දෙවැනි හේතුව තමයි අපි මිනිස්සු විදියට අනිත් මිනිස්සුන්ව දකින්න හරි කැමති උදාහරණයකට නසීර් කියනවා ජර්මනියේ තියෙන ප්‍රසිද්ධ තැනක් සම්බන්ධයෙන් වීඩියෝ එකක් කරනවට වඩා ජර්මනියේ ඉන්න ප්‍රසිද්ධ කෙනෙක් ගැන වීඩියෝ එකක් කරොත් ඒක ඔයාටයි මටයි දැනෙන ප්‍රමාණය වැඩි රිලේටබල් මේ වෙනස මං එකතු කරාට පස්සේ ඒකත් එක හේතුවක් වුණා රීච් එක වැඩි වෙන්න රයිට් දවස් 1000 ඉවර වුණා නසීර් තේරුම් ගත්තා රයිට් මගේ වීඩියෝස් බලන මාකට් එකක් දැන් තියෙනවා මගේ වීඩියෝස් බලන මිනිස්සු කැමති මිලියන 10ක ෆලෝවර්ස්ලා මගේ Facebook page එකේ ඉන්නවා මගේ බිස්නස් අයිඩියා එක වැලඩේට් වෙලා තියෙන බලන්න මම බිස්නස් එකක් විදිහට හිතන විදිය කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් විදිහට සීමා වෙලා නැහැ entrepreneur කෙනෙක් විදිහට හිතන්න මගේ අයිඩියා එක දැන් වැලඩේට් වෙලා තියෙනවා මට දැන් මේක අනිත් ඒවාට එක්ස්පෑන්ඩ් කරන්න පුළුවන් මේ බිස්නස් එක දේවල් හතරක් නසීර් මගේ මොඩල් එකට එකතු කරනවා තවත් හොඳ රීච් එකක් ගන්න මොනවාද පළවෙනි එක තමයි දවස් 1000 ඉවර වෙනකොට මේ නාස් ඩේලි මේ නසීර් එක වැඩ කරපු පොඩි ටීම් එකට වීඩියෝ ප්‍රොඩක්ෂන් කියන ප්‍රොසෙස් එක සම්බන්ධයෙන් හැම අස්සක් මුල්ලක් නැරම දේවල් දන්නවා මොනවාද මේගොල්ලෝ කරේ පටන් ගත්ත නාස් ස්ටුඩියෝස් ක්‍රියේටර් කෙනෙක් ඉන්නවා නම් තමන්ගේ වීඩියෝ එක කරගන්න නැත්තම් කම්පැනි එකක් හරි වේවා ඒගොල්ලන්ගේ වීඩියෝ එක අපේ ප්‍රොඩක්ෂන් එක කරලා දෙනවා එතනින් අපිට තව ආදායමක් ගන්න පුළුවන් දෙවැනි එක තමයි බ්‍රෑන්ඩ් ඩීල්ස් උදාහරණයකට ස්ටීව් හාවේ Facebook කම්පැනි එක UAE ගවර්න්මන්ට් එක මේගොල්ලොත් එක්ක එකතු වෙලා හැම බ්‍රෑන්ඩ් ඩීල්ස් ප්‍රොමෝෂනල් වීඩියෝස් එහෙම කරලා දෙනවා නාස් ස්ටුඩියෝ එකේ උදාහරණයකට හිතන්න ලංකාවේ ටුවරිසම් බෝඩ් එක නාස් ඩේලියකට කියයි හරි දැන් ලංකාවට ඇවිත් අපේ රට ගැන වීඩියෝ එකක් කරන්න ලංකාවට විදේශිකයන් එන ප්‍රමාණය වැඩි වෙන විදියට ප්‍රොමෝට් කරලා එතකොට නාස් ඩේලියකින් කියයි නාස් ස්ටුඩියෝස් එකකින් කියයි ඒ ප්‍රොජෙක්ට් එක අපිට කරන්න පුළුවන් අපිට බජට් එකක් දෙන්න ඒකෙන් 10%ක් අපිට දෙන්න අන්න ඒ වගේ තව ඉන්කම් ස්ට්‍රීම් එකක් හදාගත්තා තුන්වෙනි එක තමයි දැන් නාස් ඩේලි කියන්නේ මිලියන ගානක ෆලෝ බේස් එකක් ඉන්න ක්‍රියේටර් කෙනෙක් ඒ මිලියන ගානක ෆලෝ බේස් එක පෙන්නලා ඉන්වෙස්ටර්ස් ලාගෙන් ඩොලර් මිලියන 11ක් විතර අරගෙන පටන් ගන්නවා ටෙක්නොලොජි ස්ටාර්ට්අප් එකක් නාස් ඇකඩමි කියලා ක්‍රියේටර්ස්ලට ඒ සම්බන්ධයෙන් අවශ්‍ය දැනුම මේ හැම දෙයක්ම උගන්නන ටෙක් ප්ලැට්ෆෝම් එකක් හතරවෙනි එක තමයි මේකත් පොඩ්ඩක් ඉමෝෂනල් පැත්තට බර හේතුවක් නසීර් කියනවා දැන් මම ඉන්නේ පලස්තීනයේ වගේ ගොඩාක් යුද්ධ එහෙම තිබ්බ ඒ වගේ සංස්කෘතියකින් තමයි මගේ මම එන්නේ මගේ අම්මයි තාත්තා දෙහි එතකොට මගේ අම්මයි තාත්තට ගොඩක් මේ ඉංග්‍රීසි තේරුම් ගන්න කතා කරන්න එහෙම බෑ මම දැක්ක දෙයක් තමයි ඔව් මිලියන ගාණක් ෆලෝවර්ස්ලා මගේ Facebook page එකට ඉන්නවා තමයි හැබැයි මගේ අම්මයි තාත්තා ඒකේ ෆලෝ කරන්නේ නැහැ ඒ භාෂා ප්‍රශ්න නිසා මොකක්ද නසීර් මේකට කළේ නසීර් කියනවා අපි හැමෝම හිතන් ඉන්නේ ඉංග්‍රීසි වලින් වීඩියෝ එකක් කරලා කන්ටෙන්ට් එකක් හැදුවොත් තමයි ලොකු රීච් එකක් ගන්න පුළුවන් කියලා නෑ විශ්වාස කරන්ද ලෝකෙ ඉංග්‍රීසි තේරුම් ගන්න පුළුවන් පොපියුලේෂන් එකෙම 20%ක් විතරයි 80%කටම ඉංග්‍රීසි වලින් කියන කිසිම දෙයක් තේරෙන්නේ නෑ ඔයා ඉංග්‍රීසි වලින් කන්ටෙන්ට් එකක් හදනවා කියන්නේ ඔයා නිකන් කරන්නේ පෝසත් මිනිස්සෙක්ව තවත් පෝසත් කරනවා වගේ වැඩක් හැබැයි තමන්ගේ භාෂාවෙන් කන්ටෙන්ට් එකක් හොයාගන්න බැරි ලොකු පිරිසක් තව ලෝකෙ ඉන්නවා. දැන් මේක කියපු හින්දා අපිත් පොඩි දෙයක් මතක් කරන්න ඕනේ. ගොඩක් අය කියලා තිබ්බා සිම්පල් බුක්ස් ඔගොල්ලෝ කන්ටෙන්ට් හදන එක නියමයි. ඇයි ඉංග්‍රීසි වලින් තමිල් වලින් කරන්නේ නැත්තේ කියලා. ඔව් කරන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. ඒත් අමතක කරන්න හොඳ නෑ. මේක පටන් ගත්තෙම මේකේ තියෙන මූලික ආරම්භක සංකල්පෙම උනේ සිංහල කතා කරන අපේ ලංකාවේ මිනිස්සුන්ට මේ දැනුම ලැබුණේ නෑ කොහෙන්වත්. ඉංග්‍රීසි කතා කරන්න තේරුම් ගන්න පුළුවන් කෙනාට උවමනාව උනන්දුව දිනවන නම් ඔප්ෂන්ස් ඕන තරම් එළියේ තියෙනවා. එහෙම බැරි කෙනා මොකද කරන්නේ? පෝසත් කෙනාව තව පෝසත් කරන එකට වඩා බැරි කෙනත් මේකත් එක්කම තව උඩට එන්න ඕනේ. තාම සිංහලෙන් විතරක් මේ කන්ටෙන්ට් හදන්න හේතුව ඕක තමයි. හැබැයි අනාගතයේදී අපි ඒක ගැන හිතලා බලන්න. ඉතින් ඉංග්‍රීසි භාෂාව තේරුම් ගන්න කියවන්න බැරි කෙනාට රීච් කරන්න නසීර් මොකද්ද නාස් ඩේලි එක විසින් ගත්තු පියවර? පළවෙනි එක තමයි දැන් ඔයා Facebook page එකක් කරන් යනවා නම් international market එකට
Facebook ලොකු රටවල් වල ඔයා හොඳටම grow වෙයි. උදාහරණයකට ඉන්දියාවේ Facebook ලොකුයි. බංග්ලාදේශ වල Facebook ලොකුයි. පාකිස්තාන වල ලොකුයි. UAE වල ලොකුයි. ඒ නිසා තමයි NAS Daily අපිත් ඒ රටවල් වල හරි ජනප්‍රිය. හැබැයි ඔයා බැලුවොත් අපේ Facebook එකේ ඉන්න මිලියන ගාණක් followers ලගින් 95%ක්ම ඉන්නේ international market එකේ. ඒකේ නුතව විශ්වාස කරනවාද 105යි ඉන්නේ USA market එකේ. එච්චර ලොකු රටක් පිළත්. මේ නිසා අපි මොකක්ද කරේ? පටන්ගත NAS Daily YouTube channel එකක්. ඒකේ ගිහිල්ලා ඔයා බැලුවොත් 125%ක්ම ඉන්නේ USA market එකේ. ඇයි ඒ? USA වල YouTube හරි ලොකු දෙයක්. ඒ නිසා ඔයාට reach වෙන්න ඕනේ කියන රටේ ජනප්‍රිය platform එක තීරණය කරලා ඒ platform එකට වගේ video එක දාන්න පුළුවන්. මේක තමයි නසිරුත් කලේ. දෙවනියට මොකක්ද දෙයක් කරේ? හැදුවා software එකක්. ලෝකේ තියෙන ජනප්‍රිය භාෂා හැම දෙයක්ම වගේ මේ software එකට මේ video එක දාපු ගමන් automatically translate වෙලා එනවා. මේ නිසා තමයි අද වෙනකොට භාෂා 13කින් එයාගේ video content එක social media පුරාවටම distribute වෙන්නේ. Right. දැන් තමයි වැදගත්ම කොටස. ඕනම content creator කෙනෙක් විදියට මේ කෑල්ල හරිම වැදගත්. දැන් business එකක් වුණත් සල්ලි හම්බ කරන්න එපයි, revenue model එකක් තියෙන්න එපයි. Content creator කෙනෙක්ටත් ඒක ඒ විදිහටම බලපානවා. එතකොට NAS Daily කියන මේ creation process එකේ තියෙන revenue model එක මොකක්ද? සල්ලි හම්බ කරන විදි මොනවාද මේක ඇතුලේ තියෙන? නසීර් කියන විදියට NAS Group කියන මේ සම්පූර්ණ business එකම හැම social media සම්පූර්ණයෙන්ම ගත්තොත් හැම media platform එකක්ම ගත්තම followers ලා මිලියන 50ක් වගේ ඉන්නවා. NAS Daily videos ඔක්කොම ගත්තම මාසෙට views මිලියන 500ක් විතර එනවා. TikTok, Instagram, Facebook, YouTube, Snapchat, LinkedIn කියන මේ හැම social media platform එක එකතුවක් විදිහට තමයි ඔය ගාණ එන්නේ. හරි. දැන් ඔය මිලියන 500 views වලින් එකතුවක් විදිහට ඩොලර් ලක්ෂ 5ත් 6ත් අතර ගාණක් ආදායමක් විදිහට එනවා. වැඩේ කියන්නේ ඒ සම්පූර්ණ ආදායමෙන් ඩොලර් 150,000ක් වඩේ වගේ පොඩි ප්‍රතිශතයක් තමයි ඇඩ්ස් වලින් එන්නේ. ලොකු ගාණක් ඇඩ්ස් වලින් එන්නේ නැහැ. ඇයි ඒ ඇඩ්ස් වලින් ලොකුට එන්නේ නැත්තේ සල්ලි? මේකට හේතු තුනක් තියෙනවා. අංක 1. අපි Facebook එකේ දාන්නේ කෙටිම වීඩියෝස්. YouTube එකේ දාන්නේ කෙටි වීඩියෝස්. කෙටි වීඩියෝස් වලින් AdSense income එකක් ලොකුවට එන්නේ නැහැ. Ads හොඳට ප්ලේ වෙන්නේ දිග වීඩියෝස් වලට. ඒක පළවෙනි එක. දෙවෙනි එක තමයි මේ මිලියන 500ක් views තිබ්බ කිව්වට මාසෙට ඔය views වලින් මිලියන 200ක් මේන්නේ YouTube Shorts වලින්. ඕකෙන් ලොකුවට හම්බ කරන්න බෑ ඩොලර් 10,000ක් විතර ඕන මැක්සිමම් ඒ YouTube Shorts වලින්. මිලියන 50ක් TikTok වලින්. ඒකිනුත් සල්ලි හම්බ කරන්න බෑ. ඕක දෙවෙනි හේතුව. අංක 3 NAS Daily videos වලින් ගොඩක්ම views එන්නේ වියට්නාම්, ඉන්දුනීෂියා සහ ස්පැනිෂ් සහ අරබික් කතා කරන කලාප වලින්. ඒව ඇවිල්ලා low CPM rate එකක් තියෙන කලාප. ඒ කියන්නේ ads වලින් ලොකුවට ගණන් දෙන්නේ නැති රටවල්. ඒ විතරක් නෙමෙයි ඔය කියව දේවල් ඇතුලේ ඩොලර් 150,000ක තව cost එකකුත් තියෙනවා. දැන් මේ ඔක්කොම අහනකොට ඔයාලට හිතෙන්න ඕනේ ඇයි එහෙනම් ලොකු return එකක් ඕලින් ඉන්නේ නැත්තම් මොකටද ලොකුවට මේකට මාන්සු වෙන්නේ? සල්ලි එන ටික විතර focus කරලා ඒ ටික විතර කරොත් ඇතිනේ. මේකට නසීර් හරි ලස්සන උත්තරයක් කියනවා. එයා කියනවා I care about the distribution currency more than the USD. ඒ කියන්නේ මට වීඩියෝ එකේ distribution එක වැදගත් ලැබෙන USD ගන්නට වඩා මගේ බ්‍රෑන්ඩ් එක මිනිස්සු ගොඩක් දකින්න ඕනේ ලැබෙන USD එකට වඩා. ඒක තමයි මගේ vision එක. ඉතින් අද වෙනකොට NAS Daily කියන්නේ content creator කෙනෙක් විතරක් නෙමෙයි. මේක business එකක් දක්වා මේක දියුණු කරලා තියෙනවා. නසීර් කියන විදිහට යාට ඕනේ මේක අවුරුදු 100කට වඩා යන generational business එකක් බවට පත් කරන්න. ඒ කියන්නේ උදාහරණයකට NAS group of company කියද්දී NAS Daily, NAS hotels, NAS academy කියලා ලොකු legacy එකක් ඉතුරු කරලා යන්න තමයි මගේ අරමුණ වෙලා තියෙන්නේ. ඉතින් මේ වෙනකොට අපේ staff එකේ මිනිස්සු 200ක් වගේ ඉන්නවා. ඒකේ curriculum එක බලන 3 දෙනෙක් ඉන්නවා. Operation එකට 20ක් ඉන්නවා. Engineers ලා 20ක් ඉන්නවා. Product development කරන්න 3ක් ඉන්නවා. Marketing 6 දෙනෙක්. HR එකට 4 දෙනෙක්. Editors ලා තව 20ක් වගේ ඉන්නවා. මේකට යා කියනවා video හදන එකයි company එකක් run කරනවා කියන්නේ දේවල් දෙක. මේ දෙකම එකිනෙකට කරන්න බෑ. ඒ නිසා නසීර් හරිය වැදගත් දෙයක් කියනවා. content creator කෙනෙක්ට විශේෂයෙන්ම එක වැදගත්. විශේෂයෙන්ම business එකක් විදිහට කරන්න යන කෙනෙක්. එයා කියනවා ඕනම creator කෙනෙක්ට exit plan එකක් තියෙන්න ඕන. මගේ exit plan එක තමයි මගේ මේ company එක. ඒ නිසා තමයි නසීර් වගේ, يعني මං වගේ තව මේසු 100ක් විතර මං හදන්න ඕනේ මේ NAS Daily කියන මේ production process එක දිගටම පවත්වාගෙන යන්න. ඒකට මට ඊළඟ අවුරුදු 5 දී පොඩ්ඩක් කැමරා එකෙන් පිට යන්න සිද්ධ වෙයි.
මේනිසාතම ඔය ළඟදීම නසිර්ගේ වයිෆ් තවගේ ටීම් එකේ කට්ටියම කැමරාවකට ඇවිල්ලා ප්‍රෙසන්ට් කරන ප්‍රමාණය ටිකක් වැඩි වෙලා තියෙනවා කියලා නිරීක්ෂණය කරලා තියෙනවා. එක්කෙනෙක් නසිර්ගෙන් අහනවා ඔයාගේ ලයිෆ් එකේ තියෙන අල්ටිමේට් ගෝල් එක මොකක්ද? නසිර් කියනවා අවුරුදු ගාණක් තිබ මේ ගැටුම ඊශ්‍රායෙල් පලස්තින ගැටුම කිසිම ජනාධිපති කෙනෙක්ට කිසිම නායකයෙක්ට තාම තිසඳන්න බැරිලා තියෙනවා. මොන ක්‍රියේටර් කෙනෙක් වුණත් කවුරු වුණත් අපි තේරුම් ගන්න ඕන දෙයක් තමයි දේශපාලනයට යටින් තමයි මේ හැම දෙයක්ම අපිට කරන්න වෙන්නේ. මේගොල්ලෝ අපිටත් වඩා උඩින් ඉන්නවා. ඉතින් මොකද්ද මගේ විෂන් එක? ඉතින් මේකට මට දේවල් දෙකක් ඕන වෙනවා. එකක් තමයි ලොකු ෆලෝවර් බේස් එකක් ඉන්න මිලියන 100කටත් වැඩි ෆලෝවර් බේස් එකක් මට ඕනේ. මේක අපි දැනටමත් බිල්ඩ් කරමින් ඉන්නවා. දෙවෙනි එක තමයි හොඳ ආර්ථිකයක්, හොඳ සල්ලි එන ක්‍රමයක්. ඒක තිබ්බොත් තමයි මට පබ්ලික් එකේ මිනිස්සුන්ගේ සල්ලි වලින් යැපෙන්න අවශ්‍ය නැත්තේ. ගොඩක් දේශපාලනඥ කරන වැරද්දක් තමයි වැඩේ වරද්ද ගන්න උතනින් තමයි. හැබැයි මට හොඳ ආදායමක් වෙන තැනක් තියෙනවනම් මම ඒක යැපෙන්න අවශ්‍ය නැහැ. මේ දෙක ලබා ගන්න ඊළඟ අවුරුදු 10ත් 15ත් අතර කාලයත් ඇතුළතදී මම මේ ප්‍රයිවට් සෙක්ටර් එකේ ඉන්න උපරිම. ඔය දෙක ලැබුණට පස්සේ මම පබ්ලික් සෙක්ටර් එකට මාරු වෙනවා. දේශපාලනික වශයෙන් ලොකු වෙනසක් කරන්න මට ලොකු විෂන් එකක් තියෙනවා. රයිට්. නාස්ඩෙලි කේස් ස්ටඩි එක මෙතනට බලපු කෙනෙක් විදියට කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් වෙන්න ඉන්න ඔයා ගෙදර අරන් යන්න ඕන වටිනා ලෙසන්ස් කීපයක් මේකේ තියෙනවා. පළවෙනි එක තමයි තේරුම් ගන්න කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් කියන්නේ මේ සිස්ටම් එක ඇතුලෙන් අපිට දීලා තියෙන ඔප්ෂන් එකක් නෙවෙයි. ලිස්ට් එකේ එහෙම දෙයක් නැහැ. ඒ නිසා ඔයා මේක කැමැත්තෙන් බලහත්කාරකමින් තෝරගන්න දෙයක් වෙනවා. එතකොට ඔයාගේ කරියර් ෂිෆ්ට් එකේ වා යූ ටර්න් එකක් ගන්න සිද්ධ වෙනවා කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් වෙන්න ඕනේ නම්. ඒකට ඔයාට පොඩ්ඩක් රිස්ක් ටේකින් ඇබිලිටි එකක් පොඩ්ඩක් ෆියර්ලස් මෙන්ටැලිටි එකක් එහෙම තියෙන්න ඕනේ. හැබැයි අනාගතයේදී ගොඩක් වෙලාවට මේක කරිය ඔප්ෂන් එකක් මේක රෙස්පෙක්ටබල් වෘත්තියක් බවට පත් වෙන ඉඩ තියෙනවා. අපි බලමු මේක වෙයිද කියලා. දෙවනි එක තමයි දෙවනි ලෙසන් එක තමයි හොඳ හේතුවක් හදාගන්න කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් වෙන්න. බිස්නස් එකක් පටන් ගන්නකොටත් ඔයා සමාජයේ තියෙන ප්‍රශ්නයක් අඳුරගෙන මිෂන් එකක් හදාගෙන වෙනසක් ඇති කරන්න බලාගෙන ලොකු ගැම්මෙන් මේක කරනවා වගේම තමයි ඔයා මේකත් බලන්න ඕනේ. ආවට ගියාට ක්‍රියේටර් කෙනෙක් වෙන්න නැතුවට වඩා හොඳ හේතුවක් හදාගන්න මේක කරන්න. නසීරට හොඳ හේතුවක් තිබ්බා මේක කරන්න. තුන්වෙනි ලෙසන් එක තමයි තේරුම් ගන්න ක්‍රියේටර් කෙනෙක් විදියට ඔයාට දිගටම මේක කරන් යන්න නම් ඔයාට ෆන්ඩින් මෙතඩ් එකක් දීන සල්ලි එන විදිහක් තියෙන්න ඕනේ. ඒක එක්ක ඔයාගේ ජොබ් එක වෙන්න පුළුවන්. නැත්නම් ඔයාගේ සේවිං එකක් වෙන්න පුළුවන්. මොකද වීඩියෝ කරන්න හරි කන්ටෙන්ට් කරන්න හරි මේක කරන මුල් කාලෙදී පළවෙනි එකේම ඔයාට ආදායම එන්නේ නැහැ. ඒක ආදායම් එන විදියට ඒක හදාගන්න ඔයාට යම්කිසි කාලයක් කිසිම ආදායම බලාපොරොත්තු නොවන විදියට මේක කරන්න වෙනවා. අන්න ඒ ප්‍රොසෙස් එක යන්න ඔයාට ෆන්ඩින් එකක් තියෙන්න ඕනේ කොහෙන් හරි. නසිල්ට එක තිබ්බා ඩොලර් 60,000ක සේවිං එකක්. අන්න ඒ සේවිං එක ෆන්ඩින් එක කොහෙන්ද ලබා ගන්න කියන එකත් ඔයා කල්පනා කරන්න ඕනේ කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් වෙන්න කලින්. ඊළඟ ලෙසන් එක තමයි වැදගත් ලෙසන් එක. ඔයාට කොහෙන්වත් මේක කියලා දෙන්නේ නැහැ. ඒ තමයි කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් විදියට ඕනම ක්‍රියේටර් කෙනෙක්ට දෙනවා ස්පාර්ක් මොමන්ට් එකක්. ඒ කියන්නේ ඔයා මුල් වීඩියෝස් හරි මොනා හරි ඉන්ටර්නෙට් එකට දානකොට කන්ටෙන්ට් එකක් විදියට පළවෙනි එකේම මිනිස්සු ආව අඳුරගන්නේ නැහැ. ඒක 10 වෙනි එක වෙන්න පුළුවන්, 15 වෙනි එක වෙන්න පුළුවන්. ඒ වගේ පොඩි කාලයක් යන්න ඕනේ. දැන් නසීරට මේක උනේ 270 වෙනි වීඩියෝ එකේ. ඒකෙදී තමයි යාගේ ස්පාර්ක් එක ඇති උනේ. මිනිස්සු ඒව අඳුරගන්න පටන් ගත්තා. අන්න ඒ ස්පාර්ක් මොමන්ට් එක වෙනකන් ඔයාට පොඩ්ඩක් කට්ට කාගෙන උනන්දුවෙන් දිගටම මේක කරන්න පුළුවන් නම් එතනින් පස්සේ ඔයාගේ දියුණුවේ වැඩිවීම රොකට් එක වගේ සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. මොකද ඉන්ටර්නෙට් එක කියන්නේ සරල රේඛීය growth එකක් තියෙන තැනක් නෙවෙයි. ඊළඟ ලෙසන් එක තමයි කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් විදියට ඔයාට මේක දිගටම කරගෙන ඉන්න අයිඩියා එකක් තියෙනවද? විශේෂයෙන් මේක කම්පැනි එකක් විදියට ආයතනයක් විදියට කරන්න අයිඩියා එකක් තියෙනවා නම් ඔයාගේ රෙවනියු මොඩල් එක ගැන අනිවාර්යයෙන්ම අවධානයක් දෙන්න. මොකද ඇඩ්සෙන්ස් වලින් විතරක් වා යැපෙනවා නම් ඒ රෙවනියු එක සමහර වෙලාවට මදි වෙන්න පුළුවන් තවත් වැලියබල් දේවල් ඉම්පැක්ට්ෆුල් දේවල් කරන්න. ඒ නිසා රෙවනියු මොඩල් එක කොහොමද මට මේකෙන් තවත් ආදායම් හොයාගන්න පුළුවන් විදියක් දීලා මිනිසුන්ට වටිනාකමක් දෙන ගමම් අවධානය දෙන්න ඕන තමයි වැදගත් වෙනවා. ඊළඟ ලෙසන් එක තමයි වැදගත් ලෙසන් එකක්. මිනිස්සුන්ට හැමතිස්සෙම දැන් ඕන කරන්නේ මොනා හරි වෙනසක්. හැමෝම කරන දේ හැමෝම කියන දේ එකම ස්ටයිල් එකට එකම විදිහට කරොත් එතන වෙනසක් නැහැ. බිස්නස් එකක් වගේම තමයි. මොකද්ද වගේ තියෙන වෙනස? ඇයි මං ඔයාගේ ප්‍රොඩක්ට් එක ගන්න ඕනේ අනිත් ආයතනෙට යන්නේ නැතු? ඒ විදිහටම තමයි කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් විදිහට බලන එක්කෙනා හිතන්නේ ඇයි මං ඔයාගේ වීඩියෝ එක බලන්න ඕනේ? ඇයි අනිත් එක්කෙනාගේ මං බලන්නේ නැත්තේ? වෙනසක් කරන්න උත්සාහ කරමු. දැන් සිම්පල් බුක්ස් මේ channel එක පටන් ගන්නකොටත් අපි කරේ ව්‍යාපාර වලට සම්බන්ධ වීඩියෝස්. ලොකුවට කොයිවත් ක්‍රියේටර්ස් ලංකාවේ මාකට් එකේ හිටියේ නැහැ. අපි වෙනසක් ඇති කරමු.
ඒ වෙනස දැන් ට්‍රෙන්ඩ් එකක් වීගෙන එනවා. ඒ වෙනස ඔයාගේ ක්‍රියේෂන් ප්‍රොසෙස් එකෙත් ඇති කරන්න පුළුවන්ද කියලා ඔයා උත්සාහ කරන්න. කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් විදිහට රෙකමෙන්ඩ් කරන වීඩියෝ දෙකක් තියෙනවා. එකක් තමයි ජනිත් රොඩ්රිගෝ එක්ක අපි වීඩියෝ එකක් කරා කොහොමද බින්දුවේ ඉඳන් YouTube channel එකක් පටන් අරගෙන grow කරන්නේ. වැදගත් වීඩියෝ එකක්. ඊළඟ තමයි චතුෂ්ක දිසා නායකත් එක්ක අපි වීඩියෝ එකක් කරා වීඩියෝ මාකටිං කියන දේ කොහොමද සිද්ධ කරන්නේ. එයා ෆනල් එකක් එක්ක ඒක පැහැදිලි කරනවා හරිම සරල විදිහට. බලලා නැත්නම් අනිවාර්යෙන් බලන්න link එක මම description එකේ දාලා තියෙනවා. Right. මේ වීඩියෝ එක අන්තිමටම බලපු කෙනෙක් විදිහට මම options කීපයක් ලබා දෙනවා කියලා ඔයාලට මතක ඇති. හැබැයි මේකෙදි මම පොඩි විශේෂ වෙනස්කමක් කරලා මේ options ටික ඔයාලට ලබා දෙන්නම්. දැන් මේ වෙනකොට ගොඩක් කට්ටියනේ ලංකාව ඩොලර් ගේන්නේ. විශේෂයෙන්ම ඔයා පෞද්ගලික ඔයාගේ ආදායම ඩොලර් වලට උපයා ගන්න කැමති නම් ඔයාලට කැමති ඇති. ඒක කරන්න පුළුවන් හොඳ විදිහක් තමයි අන්තර්ජාලයේ මේ එක එක services products වලට design කරන එක. ඉතින් ඒක ෆයිවර් වෙන්න පුළුවන් වෙන මොනවාරි platform එකක් වෙන්න පුළුවන් crypto වෙන්න පුළුවන් stock market මොනවා හරි වෙන්න පුළුවන් කොයි වගේ topic එකක් සම්බන්ධයෙන්ද අපි කරොත් ඔයා බලන්න කැමති විශේෂයෙන්ම අන්තර්ජාලයේ මුදල් උපයන විදි සම්බන්ධයෙන් මොන topic එකද අපි කරන්න ඕනේ ඔයාට කැමති topic එකක් comment section එකෙන් comment කරන්න පුළුවන් ගොඩක් කට්ටිය කියලා තියෙනවා නම් ඒ topic එක සම්බන්ධයෙන් ඒක අපිට case study කර නැත්නම් interview එකක් හරි මොනවා හරි විදිහකින් එක video එකක් විදිහට අරගෙන එන්න simple books අපි සූදානම් එවගේම මේ දාන හැම වීඩියෝ එකක්ම ඔබට බලන්න කැමති නම් Simple Books අපේ channel එක subscribe කරන්න bell icon එකක් click කරන්න අමතක කරන්න නෑ